නැ පිඬු සිඟා වැඩීම කියන එක අපේ බෞද්ධ ශාසනයේ තියෙන කාරණයක් නේ. පිඬු සිඟා වැඩීම ඒ කියන්නේ තමන්ගේ දානය නැත්නම් ආහාර වේල සඳහා පිඬු සිඟා වැඩීමක් අපේ ඉතිහාසයේ ඉඳලම තියෙන දෙයක්. වර්තමානයේත් ඒ දේ සිදු වෙනවා. නමුත් මේ සල්ලි එකතු කරන්න පිඬු සිඟා වැඩීම සුදුසුද කියන ප්‍රශ්නය නම් මට නෑ තියෙනවා. මොකද මේ ඒක සුදුසුද කියලා එමනම් හැමදේටම චෛත්‍ය හදන්න පන්සල හදන්න ඔක්කොටම පිඬු සිඟා වඩින්න පුළුවන්. සල්ලි එකතු කරන්න ඒක එහෙම කරන්නේ නැහැ නෑ. එතකොට ඉතින් මේ වැඩේට පිඬු සිඟා වඩින්නේ ඇයි කියන ප්‍රශ්නය තියෙනවා. එතකොට නිකන් ඕනම කෙනෙකුට අද පත්‍රවලත් මම දැක තියෙනවා ඒක නිකන් දේශපාලන අරමුණකින් කරන කටයුත්තක් විදිහට තමයි හඳුන්වලා තියෙන්නේ. ස්වාමින් වහන්සේලාම හඳුන්වනවා ඒක දේශපාලන කටයුත්තක් සඳහා යනවා කියලා. අපිටත් හැඟෙන්නේ මේ වගේ කටයුත්තකට දේශපාලන වශයෙන් යනවා කියන කාරණය තමයි අපිට පේන්නේ. මොකද ඔයිට ඉස්සෙල්ලා අපිට මතකයි සිරිමාව බණ්ඩාරනායක මැතිනියට දඩමුදල් ගෙවන්න ආවා මේ එතුමියගේ ඒ නඩුවේදී. ඒ වෙලාවේ අපි ඉල්ලීමක් කළා මේ රුපියලක් හෝ 10ක් හරි එවන්න කියලා දෙන්න කියලා එකතු කරලා දෙන්න. ඒ විදිහේ මේ කළා. නමුත් පිඬු සිඟා වැඩියේ නැහැ. මහනුවර දිස්ත්‍රික්කයේ නෙමෙයි කොයි දිස්ත්‍රික්කයක වුණත් එතුමාට මේ එතුමාට මිනිස්සු ආදරෙයිනේ. ඒක නැහැයි කියන්න කාටවත් බෑනේ. මහින්ද රාජපක්ෂ එතුමාට මිනිස්සු ආදරේ. මිනිස්සු ආදරේ කියන එකයි ඡන්දය කියන එකයි දෙකක්නේ. මහින්ද රාජපක්ෂ මහත්තුමා ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න බෑ. නමුත් ඉදිරිපත් වුණොත් එතුමාට ඡන්දය දෙයි. නමුත් මේ මහින්ද රාජපක්ෂ මහත්තුමා පස්සෙන් යනවායි කියලා හැමෝටම ඡන්දය දෙනවා. අර ඊයේ ළමෙක් පෙරේදා මගේ රාජ්‍ය සභාවක ළමෙක් කිව්වා මේ එහෙමනම් ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තුමාගේ පින්තූරේ ගහගෙන වට්ටක්ක කපන පියසේනෝ දැම්මොත් හරිද කියලා.